Sarenang gacchami ta padang samadhi ahine anti sangpati apagata dhammata divasata. හදවතින්ම සතුටු වෙනවා ජල සම්පාදන අමාත්‍යාංශය අතරම මම ඉල්ලපු අමාත්‍යාංශය මම කැමැත්තෙන් කරපු අමාත්‍යාංශය නැවත වතාවක් මට මේකම දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් අපේ පක්ෂයෙන් අපි ඉල්ලීමක් කෙරුවා එනවා මම හදවතින්ම ස්තුතිය පුද කරනවා අපේ පක්ෂයේ නිර්මාතෘතුමාට අපේ බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාට ඒ වගේම අපිට හැමදාම ගෘහරුකම් දුන්නු මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා රයිල් වික්‍රමසිංහ මහත්මයාට අද දවසේ මේ අමාත්‍ය ධූරය ප්‍රදානය කිරීම සම්බන්ධව ඒ වගේම රටේ ගත්තාම අද පානීය ජලය පිළිබඳව කු ගැටලුවක් තියෙනවා සමස්ත ජනගහණයෙන් මම විශ්වාස කරන හැටියට 62%කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ වෙද්දී පානීය ජලය අපි සපයලා තියෙන්නේ නලමාර්ගයි. සයිතුරු කොටස ලබා දිය යුතුව තියෙනවා. ඒ නිසා ඒ සඳහා විශාල වැඩසටහනක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් පි නිර්මාණය කරලා තිබුණා. ඒවා තවමත් ඉදිරියට මින් තියෙනවා. එතනදී අපිට ප්‍රධාන වශයෙන් රටේ ඇති වුණු ආර්ථික අර්බුදය, ලෝක වසංගත තත්ත්වය, ලෝක ආර්ථික ගැටලුව සහ අපිට යම්කිසි පසුබෑමකට ලක් වුණත් අපිට මම හිතන්නේ පානීය ජල අමාත්‍යාංශය හැටියට අපිට ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ප්‍රධාන වශයෙන් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය කරන නල සහ උපාංග මිලදී ගැනීම සඳහා හිටපු මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයා හරහා අපි ඇනවුම් කරලා තිබුණා. ඒ නිසා ඒ ටික ලැබෙනකොට අපිට මේ තියෙන ව්‍යාපෘති ටික ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් වෙයි. ඒ නිසා පානීය ජල ගැටලුව විසඳන්නට පවස නිවන ඉලක්කයට ගමට වතුර ගෙන යන වැඩසටහනට අපිට තරහට යන්න පුළුවන් වේවි. අමාත්‍යවරයාට අදාළ වරප්‍රසාද ගන්න නැතුව තමන්ගේ රාජකාරිය කරන්න කියලා මොකද්ද අමුතුම මේ කාරණේ? වරප්‍රසාද නම් ඇත්තටම අපි පෞද්ගලිකව මම ගත්තාම වරප්‍රසාද පස්සෙන් දුවන කෙනෙක් නෙමෙයි. අනික් එක තමයි මම ව්‍යාපාරිකයෙක් හැටියට මගේ මට ජීවත් වෙන්න විදිහක් තියෙනවා. මගේ ආදායම් මාර්ග මට තියෙනවා. ප්‍රතිපත්තියක් හැටියට මට ඕන නම් වැටුපක් දීමනාවක් කිසිම දෙයක් නොගෙන වැඩ කරන්නත් පුළුවන්. නමුත් මේකේ විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඉතාමත්ම අඩු ආදායම් මට්ටමේ ඉන්න අපහසුතාවයෙන් දැනෙන උදවිය අපි වැටුප පරිත්‍යාග කෙරුවොත් අපි වැටුප නොගෙන වැඩ කෙරුවොත් අර මන්ත්‍රීවරුන්ට ගෞරවයක් කරන නිසා ඒ අයටත් බලපෑම් කරන නිසා ජනතාව සනත් නිශාන්තල වගේ වැටුප් ගන්නේ නැතුව වැඩ කරන්න කියලා. ඒ නිසා මම වැටුප් ගන්නවා. හැබැයි මම ගන්න හැම වැටුපක්ම ඒ හැම රුපියලක්ම නැවත වතාවක් මම ජනතා සේවයට වියදම් කරනවා මිසක් මගේ පෞද්ගලික පරිහරණ මම පාවිච්චි කරන්නේ නැහැ. මම ප්‍රායසා මන්ත්‍රීවරයා කාලේ ඉඳලා මම ප්‍රතිපත්තියක් හැටර එහෙමයි කටයුතු කරන්නේ. ඒ නිසා වැටුප් නොගෙන වැඩ කරනවායි කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. අනිත් මන්ත්‍රීවරුත් අනිත් ඇමතිවරුත් එක්ක සාකච්ඡා නොකර